ජනාධිපතිවරයා කේ ජයග්‍රහණයේ වෙනුවෙන් සංවිධානය කෙරෙන රනිල්ට පුළුවන් ජන රැලි මාලාවේ රුවන්වැලි පැවති ජන රැලියට එක් වෙමින් ජනාධිපතිවරයා මේ අදහස් පළ කළා. මැති ඇමතුරුන් ඇතුළු දේශපාලන නියෝජිතයන් කිහිප දෙනෙකුම මෙම රැලිය ඇමතුවා. උතුර ජනතාවට තර්ජන ගුලි ගුලි එවනවා තමුන්නාසන දන්නවා. අද උතුරේ ඉන්න ජනතාවට අනුර කුමාර දිසානායක මහත්තයා මොකද්ද කියලා කියන්නේ? කරුණා කරලා හංවඩු ගහෙන්නපායි කියලා ජනතා විමුක්ති පෙරමුණට ඡන්දේ නොදීපු පිරිසක් ඇටියට කොහමද මිනිහාගේ පාට් එක? අනුර කුමාර දිසානායක මහත්තයා බොහොම පැහැදිලිව දන්නවා. උතුරේ උතුරු නැගෙනහිර පළාත්වල ජනතා විමුක්ති පෙරමුණට එක ඡන්දයක්වත් හම්බෙන්නේ නැහැ කියලා. ඒ නිසා අද පරාජයෙන් වියරු වැටිලා ඉන්න අනුර කුමාර දිසානායකලාට අපි කියන්නට ඕනේ, අද මේ ස්ථානයට අවිල්ලා බලන්න දකුණෙත් ප්‍රතිඵලය ඒකම තමයි කියන එක අපි බොහොම පැහැදිලිව කියන්නට ඕනේ. අද අපේ මුෂාරෆ් මන්ත්‍රීතුමාත් එක්ක කතා කරනකොට මුෂාරෆ් මන්ත්‍රීතුමා කියනවා අම්පාරේ 60%-70% ඒ මුස්ලිම් ප්‍රදේශවල ඡන්ද ටික වැටෙන්නේ රනිල් වික්‍රමසිංහ මහත්තයාට කියලා. ඒ වගේම සහෝදරෙනි, අද උතුරු නැගෙනහිර ඒ ඡන්ද ටිකත් වැටෙන්නේ ඒ රනිල් වික්‍රමසිංහ මහත්තයාට. ඒ නිසා අපේ අනුර කුමාර දිසානායක මහත්තයාට මේ පැතිවල යම්කිසි ඡන්ද ප්‍රමාණයක් වර්ධනය වුණත් ඒ ජයග්‍රහණයක් කරගන්න බැරි මට්ටමකට තිබෙනවා කියන එක තමයි අපිට කියා පැහැදිලිව කියන්න තිබෙන්නේ. එතුමා ජයග්‍රහණය කරත් සහෝදරෙනි ඒ වැඩක් නැහැ. ජනතා විමුක්ති පෙරමුණ සහ ජාතික ජනබල වේගය මොකද්ද කරන්නේ? ඒ වෛරීය දේශපාලනයක් කරන්නේ. සජබෙන් කිව්වේ මොකද්ද? අපි ජයග්‍රහණය කරන්නේ නැහැ, ඒගොල්ලන් ජයග්‍රහණය කරනවා කියලා. එතකොට පහුගිය දවස්වල තිබ්බ රාජ්‍ය සේවකයන්ගේ තැපැල් ඡන්ද ඉවර වෙනකොට අද වෙනකොට ඒගොල්ලන් පසු බැහැලා තියෙනවා. ඒ නිසා නියත වශයෙන්ම 22 වෙද්දී අපි 150%කට වඩා වැඩි ප්‍රතිශතයකින් රනිල් වික්‍රමසිංහ මහත්තයා ජයග්‍රහණය කරනවා මිත්‍රවුනි. ඔබතුමා ගිනි කන්දක් උඩගෙන ඉඳගෙන මේ රටේ ජනතාවගේ ගින්න නිව්වා. 22 ඉලිවෙන්නේ ඉතිහාසයේ රන් අකුරෙන් ලියවුණ පිටුවේ අනිත් ජයග්‍රහයි පරිච්ඡේදය ශ්‍රී ලංකාව වෙනුවෙන් පෙරලඬ රනිල් වික්‍රමසිංහ මේ රටේ ජනාධිපති කරමින් ඉහළම ජනවරමක් ලබා දෙමින් ඒ වාසනාව මේ රටට ලබා දෙන්න අපි සූදානම්. සජිත් ගැන කියලා වැඩක් නැහැ, හැම එකම දැන් නොමිලේ දෙනවලු. තවට එකලගේ නොමිලේ නෙමෙයි, ඒක ගන්න කියලා මුදල් දෙයි. ඊළඟට තියෙන්නේ පොහොසත් රටක් ලස්සන ජීවිතයක් කියලා. ඒක ඇත්ත. මං ජනාධිපති වුණාන් පස්සේ පොහොසත් රටයි ලස්සන ජීවිතයයි කියලා කියනවා. මාලිමාවේ එක අඩුපාඩුවක් තියෙනවා. මං මේක මගේ මිත්‍ර අනුරට ආදම් මිත්‍රා කියන්න එපා. හිටපු කුෂිකර්ම හැමති අනුර දිසානායක මෛත්‍රමාගෙන් මං අහන්න කැමති. මං බැලුවා ඒ අයගේ අයවැය. දැන් එන අවුරුද්දේ අපි අයවැය හදනවා. ණය ගන්න පුළුවන් 105 දළ ජාතික නිෂ්පාදනය. අපේ සම්පූර්ණ වියදම රුපියල් බිලියන 6800යි. අපේ ආදායම රුපියල් 5100යි. ඉතින් අපිට තියෙන රුපියල් 1700ක පරතරයක්. ඒක අපේ දළ දේශීය නිෂ්පාදනයෙන් 5%. එතකොට හරියටම අයවැය හරියන සමබර තියෙන අයවැයක් තමයි අපි ගේන්න බලන්නේ. හැමතුමා දන්න හැමතුම වැඩ කටයුතු කරේ. එතන මම බැලුවා අපිට බැරිද මාලිමාව කියන එක අනුව අයවැයක් හදන්න. එතකොට අපිට යන සම්පූර්ණ වියදම රුපියල් බිලියන 8900යි. අපි 6800යි. ඒවැය තව බිලියන 2000ක් වැඩි වෙලා. ආදායම බිලියන 4900ට අඩු වෙලා අපේ තිබුණේ 5100යි 4900යි. පරතරය මොකද්ද? බිලියන 4000යි. බිලියන 4000යි. 4000 කියන්නේ 105 නෙමෙයි, 111.9යි. ඉතින් 111.9 කොහොමද ගන්නෙ? IMF ගිවිසුම කඩනවනේ. ඒගොල්ලෝ ගිහින් මුදල් ගන්න ගියොත් මාකට් එකෙන් පොලිය 125යි. පොලිය 125යි. මෙහෙම අයවැයක් හැදුවොත් රුපියල් අඩු ගානේ ඩොලරේට රුපියල් 400යි. 425ක් වෙයි. ඒත් මේ කොන්දේසි කඩලා IMF කිව්වම අපිට සහයෝගය දෙන්නේ නැහැ. අනික් රටවල් කිව්වම ඩොලර් එකට රුපියල් 500කට වඩා වැදෙනවා කියලා මම කියන්න කැමති. මේකද ගෙනෙන්නේ? මේකද ගේන්නේ අනුර අපේ හිටපු කෘෂිකර්ම මැතිතුමා? මේකද ගේන අයවැය? කවුද මේක හැදුවේ? අර බැනියමේ හිල තියෙන එක්කෙනාද? හිල් තියෙන එක්කෙනාද? කවුද හැදුවේ? කොහොමද ආපහු යන්නේ? ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාට වඩා අමාරු කාලයකට. මේ කරන්න බෑ. ඒකයි මේ වගේන කතා කරන්නේ, මේ වගේන කියන්නේ, කෝපි කඩේ කතා තියෙන්නේ. ඉතින් ඔය කෝපි කඩේ කතා කියලා මිනිස්සු තවත් අමාරුවේ දාන්න එපා. ඒක කියන්න කොහොමද මේක කරන්න කියලා? හිටපු කෘෂිකර්ම මැතිතුමා අපිට කියන්න. ඒගොල්ලෝ ආවත ආර්ථිකයේ ගෝඨාභයට වඩා වැටෙනවා. කොහොමද ඔයගොල්ලෝ බලය දෙන්නේ? මොකද්ද කරේ? ජනතාවේ දුක තේරුණේ නැහැ. දුක තේරෙන්නේ නැති ඇයට
රුපියල බාල්දු කරන එක ප්‍රශ්නයක් නෙමෙයි. ඉතින් මාලිමාව කියන්නේ රටේ ජනතාවට තවත් බරදාන එකක් කියලා මම කියන්න කැමතියි. මං වැරදිනම් අනුර කුමාර් දිසානායක හිටපු කෘෂිකර්ම ඇමතුමාට මට ඒ ගැන කියන්න පුළුවන්. අපිට රටට කියන්න, මට කියන්න එපා. රටට පෙන්වන්න. ඔයන් පැනලා යන්න එපා. ඒ ප්‍රශ්න අහනාන ප්‍රශ්නෙම් පෙන්ලා යනවා. මේක කියන්න ඔයගොල්ලෝ ආව තාපෝ ආර්ථිකය නැති කරන. ඒ නිසා මම ඔයට කියන්න කැමතියි සැප්තැම්බර් 21 වෙනිදා ගෑස් සිලින්ඩරේ ලං කතරේ ගහන්න.